අවස්ථාව ඔ අපි කියන්න ඕනි මේ එක්සත් ජනතා නිදහස් සන්ධානය රට විතරක් නෙවෙයි එක්සේ සත්කල මේ රටේ ජනතාවගේ හදවත් එක්සේ සත්කල මේ රජයට පසුගිය පළාත්පාන පළාත් සභා මැතිවරණ ලැබූ මැතිවරණ ප්‍රතිඵලයේ 52 ලක්ෂයක් ඡන්දේ දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දීලා තියෙන්නේ 26 ලක්ෂයක් ශ්‍රීමණී ඇතුළත් මුදලි මැතිණිය ජනාධිපතිවරණෙදි ගත්ත ඡන්ද ටික අරන් තියෙනවා විසිපන් ලක්ෂයක් ඉදිරියෙන් මේ සඳහන් ඉන්නේ. ඉතින් ඇයි මැතිවරණ වලට බය වෙන්නේ? කිසිම බයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණට 230,000ක් හම්බ වෙලා තියෙනවා. මැතිවරණ වලට බය වෙන්නේ කිසිම අවස්ථාවක් අපිට නැහැ. මේ සඳහනයට නැහැ. මොකද ජනතාවගේ හදවතුත් ජනතාවගේ ආධ්‍යාත්මයත් මේ රට එක්සේසත් කළා වගේම එක්සේසත් වෙලා ඉන්නේ. ඉදිරියේදී ඒක තවත් මහා පිම්මකින් ඒක ශක්තිමත් වෙනවා. ඒකයි මම කියුවේ මැතිවරණ සිටියම අපි දිග ඇරලායි රටේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගන්නේ චන්දනවත්තලා නෙවෙයි. ඒ වගේම මම කියන්නේ ඔබතුමා සඳහන් කිරීමක් කළා මෙට කලින් ජාන්හැව ජනතා විමුක්ති පෙරමුණ ගැනද කියන්නේ කියලා ඔබතුමා පැහැදිලිවම ඔව් කිව්වා. පසුගිය දා පැවැත්වුණු ජනපති ජනාමවේදී ඔබතුමා කියනවා මේ රටේ මුදා නොගත්ත තවත් කලාපයක් තියෙනවා මුදා ගන්නට ඕනේ කියලා. ඒ ඔබතුමා හඳුන්වන්නේ විශ්වවිද්‍යාල කියලා. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක තියෙන තරහට දේ ප්‍රකාශ කරන්නේ. කිසිසේත්ම අපේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක පුජ්ජලික තරහ නැහැ. පිකක් කියන්න ඕනි ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලන කටයුතු වල තෝතැනි බවට විශ්වවිද්‍යාල කීපයක් පවත්වගෙන යාම නිසා ඒ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේට දැවැන්ත පසුබෑමක් ඇති වෙලා තියෙනවා. නිදහස් අධ්‍යාපනය රැක ගන්නවා කියලා තමයි මේ කියන්නේ. නමුත් නිදහස් අධ්‍යාපනයේට දැවැන්තම පසුබෑමක් ඇති වෙලා තියෙනවා. ඒ අයගේ බලපෑම නැති විශ්වවිද්‍යාල අද අන්තර්ජාතික මට්ටමට පත් වෙලා රටේ ඉදිරි ගමනට දායක කරනවා. ඒ වගේම අපි කියන්න ඕනේ ඊළඟ මැතිවරණයේදී මෙවැනි අපේ දරුවෝ පාවිච්චි කරගෙන මෙවැනි ආකාරයට තමන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ක්‍රියාදාමයන් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී වේ දරුවන්ව මේ රටේ සංවර්ධනයට මේ රටේ ඉදිරි ගමනට එකතු කරගන්න වැඩසටහන අපි නිශ්චිතවම ඒ ශේෂ්ත්‍රයේ ක්‍රියාත්මක කරනවා. අපේ දැනුම තමයි අපේ දරුවන්ගේ අපට තියෙන ලොකුම සම්පත. ඒ දරුවන්ව නැවත වතාවක් බිලි පූජා වලට දක්වන්න අපි කිසිසේත් ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. අලුත් මගක මේ රට ගෙනියනවා. ඒ වගේම මම කියන්න ඕනේ මෙතන දැන් ගොඩක් දෙනෙක් කතා කළා මේ සටම් පාට දේශපාලන මොනවාද තියෙන්නේ මේ සඳානේ සඳානේ තියෙන සටම් පාට ඒ වෙයි මේ රටේ ඉදිරි ගමට මොනවාද ලැබෙන්නේ මොකුත් නැත ඉදිරි ගමට කිසිවක් ලැබෙන්නේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරව මාධ්‍ය නිදහස ඉක්කරව මේ වගේ කතා මේ සටන් පාට ප්‍රතිපත්ති වගේම ඒවා පිටිපස්සේ ඉන්න බලවේගය ගැනත් අපි හිතන්න ඕන කවුද මේවා ඉටු කරන් ඉන්න පිරිස කියලා කවුද මේ ඉටු කරන් ඉන්න පිරිස මාධ්‍ය නිදහස ගැන කතා කරන්නේ කවුද මේ රට ලේයින් තෙත් කරලා මාධ්‍යවේදියෝ අතුරුදහන් කළා මාධ්‍යවේදීන්ට ලියන්න කියනවත් තමන්ගේ නමෙන් ලියන්න කියනවත් අපි ඒ කාලේ පත්තරවල ලිව්වේ වෙන නම් වලින් බයට අතුරුදහන් කරයි කියලා එවැනි තත්වයක් ඇති කරපු නායකයෝ අද රට ඉස්සරහට ඇවිල්ලා මාධ්‍ය නිදහස ගැන කතා කරනවා ඒ වගේම මාධ්‍යවේදීන්ට තමන්ගේ මතය ඉවසවන්න නැතුණාම වෙඩි තියපු පිරිස ඉදිරියට ඇවිල්ලා කතා කරනවා ඇඟිලි කවෝ මිනිස්සු ඉදිරියට ඇවිල්ලා කතා කරනවා මාධ්‍ය නිදහස ගැන ඉතින් ඒ නිසා මේ ප්‍රතිපත්ති වගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ සමාජ බලවේග මොනවද කියන එකත් අපි මතක තියාගන්න. සටම් පාට වලට මේ රටේ අද කරන්න දෙන්න. අපි හරිම කනගාටු වෙන එක්සත් ජාතික පක්ෂය ගැන. එක්සත් ජාතික පක්ෂයත් අර අන්තවාදී වාමාංශික පක්ෂයක් වගේ සටම් පාට ක්‍රියන පක්ෂයක් බවට පෙරලිච්ච එක ගැන. මොකද DSN නායකල හදපු පක්ෂය සටම් පාට වලට රැහෙනිව රට ගොඩනගන වැඩසටහනක් එක්ක ක්‍රියා කරපු පක්ෂය අද සටම් පාට වලට කොටු වෙලා තියෙනවා. මේ සටම් පාට වලින් රටට ලැබෙන දෙයක් නැහැ. සටන් පාට ඉදිරියට ගෙන යෑමෙන් රටට හම්බෙන්නේ නැහැ. විධායක ජනාධිපති දුරේ ගැන තුමකෝ මහින් චින්තනයේ සඳහන් වෙනවා කියලා. අපේ ජාතික හෙළුවරේ මතේ විධායක ජනාධිපති දුරේ අහෝසි කළ යුතු නැහැ. ඒ සංශෝධනය කළා රටට ගැළපෙන ආකාරයට එහි තියෙන නරක ප්‍රතිපත්ති මාරු කළා කරගෙන ආ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමයේ විතරක් නෙවෙයි බොහොම සියලු පොදු ප්‍රශ්න වලට විසඳුම් දෙන ව්‍යවස්ථා සංශෝධනය කරනවා කියලා තමයි මේ මහින් චින්තනයේ තියෙන්නේ. එහෙනම් එතුමාලට තියෙන බොහොම පහසු දෙයක්. අර දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ කොමිසමක් තියෙනවා පාර්ලිමේන්තුවේ කමිටුවක්. එන්නේ ඒකට ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්ෂයයි ඒ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න එකඟතාවයක් හදාගන්න. ඒ වට එකඟ වෙන්න යන්නේ නැහැ ඉතින්. මේ විධායක ජනාධිපති ක්‍රමය තියෙන්න කලින් තිබුණේ අගමැති ධුරේ තියෙන කාලේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුවේ මැතිවරණ කොට්ටාස මට්ටමේ ස්ථාවර ආණ්ඩු තිබුණා. නමුත් අපි දැක්කා 2001 දී 2007 දී සල්ලි මළු හොලවලා විජාතික බලවේග වලට ඕන විදියට බෙදුම්වාදී බලවේග වලට ඕන විදියට රට අස්ථාවර කරපු හැටි. අද මේ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම ගැන කතා කරනවා. මට ඔබතුමාගේ අවසන් විනාඩි දෙක කොටි පෙරදවීමේ සටන ජයග්‍රහණය කළේ විධායක ජනාධිපති ක්‍රමය නිසා කියලා ජාතික හෙළවරුමියත් එකට හුඟක් වෙලාවට සඳහන් කළා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇහුවා 71 කැරැල්ල මර්ධනය කළත් විධායක ජනාධිපති ක්‍රමය. ඒ අවස්ථාවේදී සිරිමාව බණ්ඩාරනායක මැතිණියට පාර්ලිමේන්තුවේ 3-2ක් තිබුණා.
අපි දැක්කනේ කොටි මර්ධනය කරන්න ගිය වෙලාවේ ආපු ප්‍රතිඵල තොප්පිගලට යනකොට පටන් ගත්ත වතු වැඩ වර්ජනය කිලිනොච්චියට යනකොට පටන් ගත්ත සමස්ත ලංකා මහා වැඩ වර්ජනය දකුණ අස්ථාවර කරන්න කොටිත් එක්ක අත්දැල් බැඳගෙන 2007 දී පාර්ලිමේන්තුවේ ඔලුගිඩි මාරු කළා පාර්ලිමේන්තුව පෙරලන්න හැදුවා ඉතින් මේ ඔක්කොම දැක්කනේ මේ රටේ කවුරුවත් මැරලා ඉපදුනේ නැහැනේ අපි කියන්න ඕනේ මෙච්චරයි මේ සන්දානේ මේ සමහරු කියනවා මේ ජෙනරල් සරත් පොන්සේකා එතුමට බය වෙලා කියලා මේ සන්දානේ එතුමට කවුරුවත් බය වෙලා නැහැ එතුමට පුජ්ජලික අයිතියක් තියෙන චන්දිල්ලන්නේ ඕන එකක් කරන්න හැබැයි පුජ්ජලයින්ගේ පුජ්ජලික කන් වලින් නෙමෙයි තීරණය වෙන්නේ ඔහු ඉදිරිපත් වෙන ප්‍රතිපත්තිය මොකද්ද ඔහු පිටිපස ඉන්න සමාජ බලවේගය මොකද්ද කියලා මම දන්නේ ජෙනරල් සරත් පොන්සේකා චන්දිල්ලයිද කියලා එතුමා මේ සටනට යුද හමුදාවට නායකත්වය දුන්නේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශවේන්ද්‍ර සිල්ලා ප්‍රසන්න සිල්ලා චාගි ගාල්ල ගේලා කමල් ගුණරත්නලා රැල්ෆ් නුගේරලා එක්ක එතුමා මේ සටන් බිමේ ගියේ. අද කවුද ඉන්නේ? එතුමට අලිමංකඩද පාමංකඩද කියලා කතා කරපු රවි කරුණානායක. ගොන්නුන්ට උනත් යුද්ධ කරන්න පුළුවන් කියපු කිරියැල්ල. තොප්පිගල කැලාවක් කියපු රහිල් වික්‍රමසිංහ. සාම්පූර්වල අහිංසක මුස්ලිම් ජනතාව මරණොයි කියලා මහා උද්ඝෝෂණයක් ගෙනියපු රවුෆ් හකි. දෙමළ ජනතාව මරණ සිංහල හමුදාවක් කියලා කියපු මනෝ ගණේෂ් මේ වගේ කණ්ඩායමක් එක්ක නම් එතුමා ඉදිරියට එන්නේ මම හිතන්නේ එතුමාට ඉතාමත්ම එතුමා ලබාගත්ත කීර්ති නාමය එතුමා මෙහෙපු සටනේ මියගේ සෙබළුන්ට පවා එකෙන් සිද්ධ වෙන්නේ අවමානයි මම හිතන්නේ එතුමා එවැනි දේවල් කරයි කියලා. ඒ නැත. සරත් පොන්සේකාට බිය විය යුත්තේ ආණ්ඩුව නෙමෙයි. සරත් පොන්සේකා මහත්තයාට බිය යුත්තේ එක්සත් ජාතික පක්ෂේ නායකත්වය. මොකද එතුමා පැමිණිය වහාම මේ එක්සත් ජාතික පක්ෂේ නායකත්වයේ එළියට වීසුවා. අද මොකද කියලා තියෙන්නේ? අද එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පතේ ලීඩර් පුවත්පතේ මොකද කියලා තියෙන්නේ? අර කොළඹ මහනගර සභාවේ ඉමිටියාස්ව අයින් කරගන්න බැරි වුණා පොරොන්දු පත්‍ර අස්සම් කළ කණ්ණාඩියෙන් ආපු. එහෙනම් ජෙනරල් පොන්සේකාව අයින් කරගන්න පුළුවන් වේද ජනාධිපති දුරෙන් කියලා සැකමුසු පහම් පහල ගන්න. ඒ නිසා ජෙනරල් පොන්සේකා නිසා බිය වෙලා තියෙන්නේ සන්දානිය නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අද බිය වෙලා වෙවුලන්. ඒ වගේම මම කියන්නේ එතුමා හරි කවුරු හරි ඇවිල්ලා මේ 130 විරුද්ධ පක්ෂය 149 විරුද්ධ පක්ෂයක් වෙනවට අපි කැමති. දමයන්ති දර්ශකේ තරගකාරීත්වය නිසා තමයි සුසන්තිකා ජයසිංහට ඔලිම්පික් පදක්කම් දිනන්න පුළුවන් වුනේ. අපිත් කැමති ශක්තිමත් විපක්ෂයක් ඇවිල්ලා දූෂණය වංචාව ප්‍රජාතන්ත්‍රවාදී මේ දේවල් ගැන ශක්තිමත් හඬක් නගනවට ආණ්ඩුව හැටියට අපිත් කැමති. එතකොට තමයි අපට මේ සමාජයේ පරිපූර්ණ සංවර්ධනයකට විවේචනත් එක්ක ගෙනියන්න පුළුවන් වෙන්නේ. මේ 130 කුමන්ත්‍රණකාරී විජාතික බලවේගවල විපක්ෂයත් එක්ක මේ ගමන යන්න බැහැ. ඒ නිසා ශක්තිමත් විපක්ෂය ජෙනරල් පොන්සේක හරි පැමිණලා ඇති කරනවා නම් ද්‍රෝහීන් එක්ක නෙමෙයි ප්‍රතිපත්තිකරුකව මම හිතන්නේ මේ රට වෙන හොඳ තත්ත්වයක් හිටයි අපි සලකන්නේ.